අපිට අහන්න ලැබුණා ලාල්කාන්ත මහත්තයාගේ කතාවක්. දැන් මේ කතාවත් එක්ක සමස්ත රටේ ජනතාවම භීතියට පත් වෙලා තියෙනවා. 88 89 මතක් වෙලා තියෙනවා. මොකද එතෙන්ට ඇදගෙන යන කතාවක් තමයි මේ කියවෙන්නේ. මේ කතාවලින් එළියට එන්නේ වෙනත් කතාවක්. රට පාලනය කරන්නද රට වෙනත් ආකාරයකින් ජනතාවම බියවද්දන තමුන්ගේ බලය පෙන්වන රට තුල මහා ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමා තරම අවංකව හංගන්නේ නැතුව අර නායකයා කටවුල් කර කර බොරු කියනවා වගේ බොරු කියන්නේ නැහැ. ඒ පිළිබඳව නම් ඇත්තරම හදවතින්ම එතුමා ඇත්ත தත්ත්වය කියන ජනතා විමුක්තිපුරේ නායකයෙක්. එතුමා කිව්වා පාර්ලිමේන්තුව වට කරලා ගහන්න ආපු වෙලාවේදී ඒක කරාගන්න හම්බුන්නේ නැහැ. එක එක අරගල නායකයන්ගේ තියෙන අඩුපාඩුකම් නිසා. එහෙම වුණා නම් බංගලාදේශය වගේ වෙනවයි කියලා. ඉතින් ඇත්තරම එතුමා සිහිපත් කරේ හොඳයි මේ කාලේ ඡන්ද කාලේ දෙක සිහිපත් කරපු එක. මං හිතන්නේ අපිට ඕන සත්‍යවාදී නායකයෙක් මේ මහ පොළවේ යථාර්ථය තේරුම් ගත් මේ තත්වයට ඔය ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙච්ච සියලු දෙනාත් අපේක්ෂකත්වයේ ඉල්ලන හැමෝමත් අඩු වැඩි වශයෙන් මේ මල්ලට රට ගහලා තියෙනවානේ. ඒ නිසා ඒ වට්ටපු රට අගාධයට ගෙනියපු රට බංකලොත් කරපු රට හදා දෙන්නත් වග කියමින් තියෙන ඒගොල්ලන්ටම තමයි. බෙදීම ඇතුලේ දුර්වල වෙන්නේ අපිමයි. ඉතින් ඒ බෙදීම නැති කරගෙන එක නායකත්වයක් යටතේ කවුරුන් හෝ ජනයා පෙළගස්සලා මේ රට වැටෙන්න නොදී ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීම සඳහා කටයුතු කළ යුතු කියන එක තමයි අපේ අදහස.